චිත්‍රපට ගීතවල නේද? කරුගේ පෞද්ගලික අදහස හැටියට කරු ලියලා තියෙන ගීත වලින් කරු වඩාත් ප්‍රිය කරන ගීත මොනවාද කරු? අතෝසින් මේක බොහොම පුද්ගලිකයි ඕනි කෙනෙක් තමන්ට වඩා සම්බන්ධ දෙයට ප්‍රිය කරන දැන් අපි කියනවා අම්මා තමයි මිහිරි වචනේ කියලා ලෝකෙම තියෙන අම්මා නෙවෙයි මම ආර්ගි දහස් මේ සුපීරිස් එත රංජිත් පීරිස් කරුවරත්න බේසේකේ කියන මමටයි ප්‍රිය කරන්නේ මමත්වේ නිසා ඊළඟටයි අපි අම්මට තාත්තට නැත්තම් මුදුන්ට ප්‍රිය කරන්නේ ඕකයි මගේ කල්පනාව මොකද ඕලෙම කෙනෙකුට ඒ තමන්ගේ නම කියලා අමතන තරම් සන්තෝෂයක් නිරක් නැහැ ඒතොර තමන්ගේ ජීවණය දැකලා ලබන ප්‍රීතිය විනෝදය තෘප්තිය වෙන අම්මගෙන්වත් ලබන්න බැරි තරම් කියලා මම හිතනවා අම්මා අපි බොහොම සුළු කොට ගන්නව නෙවෙයි ඉතාලම උසස් කොට දේවත්වයෙන් සැලකුවත් ඊට වඩා ප්‍රියයි දැන් මට කියන්න ඕනේ ඔය එන්න මදනලේ කියලා ගීතයක් දිලීප පොඩි පුතු ඔය ගීත දෙක මගේ හොඳම ප්‍රධාන ගීත දෙකක් නමුත් තරණ ගීත වලින් ඒක ලියවෙන්න ඉස්සර වෙලා රාසියක් තියෙනවා ඉතින් මම කැමති අනිත් ඒවත් මම කැමති සමහර වෙලාවට නම් ඇත්ත කියන්න ඕනේ ඔය ගුවන් විදුලි අහගෙන ඉන්නකොට මේ ගුවන් විදුලි අන්තරේට පයින් ගහන දෙනවා මේ ගුවන් විදුලියත් එක තරහ කර නෙවෙයි ඇයි මම මෙහෙම ලියුවේ කියලා මෙච්චර වචන දන්න අදහස් තියෙන මම මේක මෙහෙම ලිව්වේ කියලා. ඉතින් කරන්න දෙයක් නෑ ඒවා ලියුණා ඒ වගේම තමයි. තාගෝර්ගේ කවි ඉස්සර ওই ගීතාංජලි ලියලා ලෝක ප්‍රසිද්ධ නොබෙල් ත්‍යාගය ලබා ගන්න ඉස්සර වෙලා ඒව දුන්නලු විශ්වවිද්‍යාල පන්තිවල ළමයින්ට හරි වැරදි බලන්න. හරි වැරදි. ඉතින් මං වගේ සුළු කෙනෙකුගෙන් එහෙම වැරදි වෙන එක හිතන්න පුළුවන් නේ? හැම දෙයක්ම එක වගේ ලස්සන නෑ හැම ගීතයක්ම කොයි කාගේවත් මේ ලෝකේ කවියක් වේවා ගීතයක් වේවා හැම දෙයක්ම ලස්සන රූප සුන්දරියක් වේවා පංච කල්යාණෙන් එකක් පොඩ්ඩක් හරි අඩු එකපාර දැන් කරු එතකොට සාමාන්‍යයෙන් අනාගත දැන් ගීත නිබන්ධය කරන අනාගත පරපුර වෙනුවෙන් කරුවට මොනවද කියන්න පුළුවන් අනාගත පරපුර හොඳට දන්නෝනේ මොනවද කියන්න තියෙන්නේ ඒ අයට ගුරුනාංශලා එහෙම නැත්තම් මාර්ගෝපදේශකත්වය අවශ්‍ය නැහැනේ රුපියල් 30 50 10 මිනිස්සු ඉන්නවා රුපියල් 20ට එතන ගිහිල්ලා වැටිලා ඉඳගෙන පොත්වල ලියන් යනවා ඉතින් ඒ නිසා මට කියන්න දෙයක් නැහැ ඔය වර්තමාන පරපුරේට දැන් කරු මට කියන්න තියෙන්නේ පුළුවන් නම් වෘත්තියේ නාමයෙන් මේ ගාන ටිකක් උස්සලා වැඩි අය කරන්නේ කියලා සාමාන්‍ය ඇත්ත වශයෙන්ම මගේ පෞද්ගලික අදහසක් තමයි දැන් ඔය ගීත නිබන්ධයකට යන පාර මාර්ගයේ හෙලිපෙලි කළේ කරුණාරත්න අබේසේකර හර්බර්ට් එමෙතන රත්න ඩීටි ෆනෑන්ඩු බෙන්ඩි ෆනෑන්ඩු යුගෝ ෆනෑන්ඩු ඒජස් ඔල්සගනිය අයයි ඉතින් අපි කවුද කියලා නිසයි අද පහසෙන් උතන්ට යහැකි වෙන්නේ අත්තයි ඒක ඔබ බැනියන් ඒ වගේම මේ අපේ TGW සිලා මහත්මයාගේ ඉන්න සිල්වා කියලා මම මුල මතක නැහැ රංජිත් එතකොට රංජිත් තව ඉදිරිසිංහ මම මේ කියන්නේ අපි නිතර දකින අය නිසා අනන්ත අප්‍රමාණ ඒක ප්‍රිය කරනවා කාගෙන් ආවත් කායගාව දැන් බලන්න අපිට ගීතයක් පිළිබඳ කතා කරනකොට ඔය දැන් එන ගීත චිත්‍රපටි ගීත හෝ වේවා එහෙම නැත්නම් චිත්‍රපටි ගීත නොවනේවා වේවා මතක තියනවාද අපිට වචන මතක තියනවාද මේ එහෙම නැත්නම් තනු උනන් සමහර ටිකක් මතකයි සමහර තනු වචන මතකද මම ඒකයි හැවේ මෑත යුගයේ ගීත වලට වැඩිය මිනිස්සුනේ ඇයි මේ ඈත යුගයේ ගීත වලට තාමත් ප්‍රිය කරන්නේ මේක තමයි හිතන්නකෝ අයියේ ඩිංගක් හිතන්නකෝ අයියේ වැරදි කරන්නේ ඇයි දඟ කරන්නේ ඇයි අක්කා තාමත් මතකයි ඔව් මල්ලි කියනවා අයියට